ජනාධිපතිවරණයක් ලං වෙනකොට තරංකාරීත්වයක් තියෙන්න ඕනේ. මේ තරංකාරීත්වය තුළ තමයි හොඳම අපේක්ෂකයා අපිට තෝරගන්න පුළුවන්. ඉතින් ඒ ඉඳලා අපිට විකල්ප ගොඩාක් තියෙනවා. ඉතින් මම හිතන්නේ ඒ විකල්ප තවත් ශක්තිමත් වෙන්න ඕනේ. ඒ අය ජනතාව අතරට යන්න ඕනේ. එතකොට අපිට පුළුවන් හොඳ අපේක්ෂකයෙක් තෝරගන්න. විපක්ෂයෙන් ජනාධිපතිවරණය ඉදිරිපත් කරන්න යෝජනාවක් ආවොත් ඔබතුමා ඉදිරිපත් වෙනවා. ඒ කාර්යමදින පක්ෂයේ තීන්දුව කරන්න ඕනේ. මේ පක්ෂයේ තීන්දුව කරාට පස්සේ අපිට පුළුවන් අපේ පෞද්ගලික තීන්දුව ගන්න. පක්ෂ කැඩිලා බිඳිලා විනාශ වෙලා යනවනේ. ඒ පක්ෂයේ තීන්දුව ගන්න කලින් පෞද්ගලික තීන්දුව ගත්තු හින්දා ආර්ථිකය යම් මට්ටමකට ගෙන එන්න රනිල් වික්‍රමසිංහ මැතිතුමා කරපු කාර්යභාරය කාටවත් අමතක කරන්න බෑ. හැබැයි පළවෙනි දේ තමයි පක්ෂය රැකගන්න. ඒ නිසා පක්ෂයේ නාමයෙන් පාර්ලිමේන්තුවේ යම් තනතුරු ගත්ත, ඇමති තනතුරු ගත්ත, රාජ්‍ය ඇමති තනතුරු ගත්ත නිලතරධාරණ සියලු දෙනාටම මම කියන්නේ මේ පක්ෂය ඉරි තැලෙන්න දෙන්න එපා. එකට ඉන්න සුදුසුම අපේක්ෂකයා අපට පේන විදිහට රනිල් වික්‍රමසිංහ මැතිතුමාණන් අපි එතුමා අපේ අපේක්ෂකයා කරගමු. සුදුසුම අපේක්ෂකයා නාමල් රාජපක්ෂ මැතිතුමාණන් අපි ඒව අපි 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 අපේක්ෂකයා කරගමු. සාමාන්‍ය රජ සේවකයෙක් බඳවා ගන්න උපාධියක් තියෙන්න අවශ්‍ය කියලා කියනවා. ඉතින් රටේ උසස්ම තීරණ ගන්න අවශ්‍යම තනතුර තමයි ජනාධිපති ධූරය. අනාගත ජනාධිපති අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මැතිතුමාට අනිවාර්යයෙන්ම උපාධියක් තියෙනවා. සජිත් ප්‍රේමදාස මැතිතුමාටත් අනුර කුමාර දිසානායක මැතිතුමාටත් ඔවුන්ගේ උපාධි රටට පෙන්වන්න කියලා මම ආරාධනය කරනවා. මොකද ඒක ජනතාව දැනගත යුතුයි. සියලුම ජනාධිපති අපේක්ෂකවරු තමගේ අධ්‍යාපන සුදුසුකම් මේ රටේ ජනතාවට පෙන්වෙ යුතුයි.